प्रश्न ऐति करनो एहेम दकिन एकम प्रश्न इतिहासे सौख्यमतिवरु गोडक इंदला तीनो हबै ओबतुमा तमाई इताम साहसिक प्रकाशे करे मे पार्लिमेंतु मोकद हम इस्पिरिताले किसरहाम मलसालवक दाला तीन एक तमाई ओबतुमाम तेरुं गत्ता पस्से एक बरपतल साहसिक प्रकाशयक किया सौख्यमति केने कियन्नोनी प्रकाशयक नेमेई කියන්නෝනේ කතාවක් නෙමෙයි සෞඛ්‍ය අමාත්‍යවරයා ඉන්නෝනි ඒ මල්සාලා තියනෝනම් ඒවා අයි ඉවත් කරන තැනට ඒක ඒක තමයි සෞඛ්‍ය අමාත්‍යවරයා වගකීම හැබැයි එතෙන්ට වැටුනේ මේ කඩාවැටීම් පිළිබඳව කිසිදු තැකීමක් නොකිරීමේ ප්‍රතිඵලයි ඒක ඇත්තම ගත්තොත් අපි අද සෞඛ්‍ය අමාත්‍යංශය හැරි රටේ සෞඛ්‍ය පද්ධතිය ගැන ගත්තොත් අරමුදල්වල ප්‍රශ්නයක් තියෙනවා සම්පත්වල ප්‍රශ්නයක් තියෙනවා නායකත්ව ප්‍රශ්නයක් තියෙනවා फंसल प्रश्न रिसोर्स प्रश्न लीडरशिप के प्रश्न लीडरशिप के प्रश्न उपतुमाट प्रधान वक्य मकिन अर मुदल मुदल से लगन उपतुमाट पुल सौख्य पद्धति नगसी नायकत्व लबादी मत उपतुमा हरी नहकिन विवेचन तीन एम नायकत्व दिन निलधारी चोदना वंचा दूसरा सिद्धवे नोकीला निलधारी अगिल दिखल तपीदे अमतिवरे किल सिद्धवे नोना एक वलक्कुल प्रिय क्रियामार्ग अरगन एक अदाल मेदिहत्तीम कल नवत्त तेक नुकरन वनां इतन नायकत्व प्रश्न अक्ति एवित रक्ने में इलक्के कट अपी सौख्य अमात्यां से मेहवेन देदानां अपी एत्तटम यम किसी हो आकार एक मीट दसकर देहकर तुनकर कलिं यम किसी देख अपी लोकी सरा क्युआ अपी मरण लदरु मरण अनुपाते मातृ मरण अनुपाते इवगेन अपी यम साहिमकट पत्तेन कथा क्युआ හැබැයි දැන් ලෝකයේ තත්ත්වය වෙනස්. ඒව ප්‍රධාන නිර්ණායක නෙමෙයි රටක සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ හොයා බලන්න. අපේ healthy life style එක සෞඛ්‍ය ජීවිතේ රටාව කොයි වගේද? healthy life style එක කොයිතරම් කඩවැටලද කියන්නේ. ඒකට සෞඛ්‍ය අමාත්‍යවරයෙක් විදිහට අමාත්‍යංශයක් විදිහට ඉලක්ක සහගත මෙහෙවීමක් තියෙනවද? මේ රටේ ජනතාවට නම් එහෙම එකක් පේන්න නැහැ. රටේ සෞඛ්‍ය පද්ධතිය මේ නූතන ලෝකේ මිනිසාගේ සෞඛ්‍ය දියුණුව සඳහා වෙච්ච ඉලක්ක සහගත මෙහෙවීමක් මෙරටේ ජනතාව දකින්නේ නැහැ. ඇත්තටම තියෙන්නේ වංචා දූෂණ පිළිබඳව, NMR එක පිළිබඳව, එහෙම නැත්නම් බෙහෙත් බාල ඖෂධ පිළිබඳව, එහෙම නැත්නම් ඖෂධ මාෆියාව පිළිබඳ ඉතාම කටුක අද්දකීම් කතා කිරීමක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකෙන්ම පැහැදිලි මේ අමාත්‍යංශයේ අර කියන නිවැරදි ඉලක්කයකට මෙහෙවීම හරියට සිද්ධ වෙලා නැහැ සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඉතින් අද බෝ නොවන රෝග පිළිබඳ ප්‍රශ්නේ බෝ නොවන රෝග කොහොමද අඩු කරගන්නේ? ඒව මර්ධනය කරන්නේ කොහොමද? ඒකට මොනවද අපි අලුතෙන් පර්යේෂණ කරන්නේ? ඒ පර්යේෂණ හරහා කොහොමද වෛද්‍යවරු ඒකට මැදිහත් කරවන්නේ? ඒක තමයි අද තියෙන ප්‍රධාන අභියෝගය. ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න සමත් වෙච්ච තත්ත්වයක් අපේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නැහැ. ඇත්තටම වෙලා තියෙන්නේ අපේ රෝහල්වල මේ පාර්ලිමේන්තු වාදයේ තුල නිතර කතා වෙන එකක් තමයි අහවල් ස්පිරිතාලේ සිරින්ජරේ නැ කරාපිටි ස්පිරිතාලේ සවුන්ද උදේ සිරින්ජරේ නැ පොලිමින් දෙද්දි කියනවා සිරින්ජරයක් අරන් එන්න කියලා. ඉතින් දුවනවා ෆාමසියට. එහෙම නැත්තම් කියනවා බෙහෙත් එක දාන්න අර පුංචි කවරයක් නැ කඩනාසි නැ ඒකක් ගෙදරින් අරන් යන්න ඕනේ. දැන් අවුරුද්දක් විතර තිස්සේ. දැන් මේ ත්‍රිපෝෂ නැති වෙලා අද ඊයේ නෙමෙයිනි. ඇෆ්ලොටොක්සින් ප්‍රශ්නේ ආපු වෙලාවෙ ඉඳලා දැන් ත්‍රිපෝෂ දෙන්නේ නැ. එතකොට යකඩ උණතාවේ ඇති වෙලා යකඩ පෙත්ත නැ. ඉතින් මේක විසඳන්න නම් රජයක් විදිහට ප්‍රතිපාදනය වෙන් කරන්න එපා. සෞඛ්‍ය අමාත්‍යවරයාට යකඩ පෙත්ත දෙන්න සල්ලි දෙන්න නැත්තම් මුදල් අමාත්‍යංශයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට ඒක දෙන්න බෑ. එතන ප්‍රශ්නේ තියෙන්නේ රජයේ මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය මිසක් වෙන මොකක්වත් නෙමෙයි. ඒ නිසා කරු කතානායක නියෝජක කතානායක තුමනි අද මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නේ හිතාමතා දැනුවත් සෞඛ්‍ය පද්ධතිය කඩවට්ටනවාද කියන සැකේ බරපතල සැකේ රටේ ජනතාවට ඇවිල්ලා තියෙනවා. මෙහෙම සෞඛ්‍ය පද්ධතිය කඩවැටුනම ආණ්ඩු ස්පිරිතාල පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවා. ආණ්ඩු රෝහල් වලට රෝගීන් යන්නේ නැහැ. එතකොට වෙන්නේ ආණ්ඩු ස්පිරිතාල වැඩක් නැහැ කියන තත්ත්වයට එනවා. අන්න ඔබතුමන්ලගේ IMF න්‍යාය පත්‍රයේ පෞද්ගලීකරණය ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැනටමත් එක පටන් අරන් තියෙන්නේ. දැන් ජයවර්ධනපුර රෝහල කමිටුවක් පත් කරලා ඒ කමිටුව හරහා ජයවර්ධනපුර රෝහල කොහොමද ප්‍රයිවටයිස් කරන්න කියලා කතා බහ කරනවා. වචනේ කියන්නේ නැහැ ප්‍රයිවටයිස් කියලා. වෙන වෙන වචන කියනවා. හැබැයි එතන ඉන්න සේවකයන්ට අලුත් නීති ගේනවා. සාප්පුහා සංකීර්ණ පනතයට දෙතර සේවකයෝ දාන්න පුළුවන්ද කියලා සාකච්ඡා යනවා.
ජපානයේ අපිට ජයවර්ධනපුර රෝහල දුන්නේ පරිත්‍යාගයක් විදිහට සේවාවක් සඳහා ආදායම් මාර්ගයක් ඉලක්ක කරලා නෙමෙයි හැබැයි අද ඔබතුමාල සෞඛ්‍ය පද්ධති වටලා අවසානයේ තල්ලු කරන්නේ මේකත් පුළුවන් නම් පුද්ගලීකරණය කරන්න ඒක සම්පූර්ණයෙන්ම පුද්ගලික රෝහලක් බවට පත් කරන්න පිමුරුපත් සකස් කරන්නේ ඉතින් ඒක තමයි ගොඩක් තැන්වල අද තියෙන්නේ ඒතර රෝගීන් බලනවා ස්පිරිතාලට ගිහිල්ලා ඒ ඇහැට දාගන්න බෙහෙත් එකෙන් ඇහැ පොට්ට වෙනවා නම් ඇහ මුළුමනින්ම ජීවිතාන්ත දක්වා පේන්නේ නැතුව තත්ත්වයට යනවා නම් රජ ස්පිරිතාලට යන්නේ නැතුව කීයක් හරි දීලා ණය වෙලා හරි ඉඩමක් හරි උකස් තේලා කොහෙන් හරි බෙහෙත් ටිකක් දාගන්නවා ඒක තමයි ඔබතුමාලා පිමුරුපත් සකස් කරමින් යන්නේ එනිසා එතනින් ඒකට වග කියන්න ඕනි පෞද්ගලිකව සෞඛ්‍ය අමාත්‍යවරයා කියලා මම කියන්නේ නැහැ ඒකට වග කියන්න ඕනි ආණ්ඩුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙලා තියෙන එක තමයි අධ්‍යාපනයේ සෞඛ්‍ය මේ විෂයන් දෙකම රජයේ වගකීම ක්‍රමානුකූලව අඩු කරා නැත්තම් කවුරුත් පිළිගන්න දේ තමයි මෙවැනි අර්බුදයක් තියෙන වෙලාවක අඩුම ගානේ රාජ්‍ය ප්‍රතිපාදන වලින් රාජ්‍ය අයවැයෙන් ඒ සෞඛ්‍යයට අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩි කරා හැබැයි නැහැ අපේ පරපතල විරෝධයක් කරනකොට පොඩි සොච්චමක් වෙන් හරි දෙනු නැත්තම් WHO එක කීයක් හරි දෙනු IMF එක කියනවා කොස් කටින් කියලා හැබැයි WHO එක කියනවා මේ මේක මදි මීට වඩා වැඩි කරන්න කියලා ඒ කියන්නේ පුද්ගලික පොකට් එකෙන් කෙනෙක්ගේ පොකට් එකෙන් යොදවන මුදල් ප්‍රමාණය 30%ට වඩා අඩු වෙන්න ඕනේ සෞඛ්‍යයට ඒක තමයි WHO එකේ ප්‍රමිතිය හැබැයි අපේ රටේ ඒක 50%ට වැඩි වෙලා තියෙනවා පුද්ගලිකව තමන්ගේ මාසේ වියදමෙන් 50%ට වැඩි මුදලක් සෞඛ්‍ය සඳහා වෙන් කරන්න වෙලා තියෙනවා රබන්තුම අවසන් කරන්න ඒ தත්ත්වය ඇති වෙලා තින්නේ පුද්ගලික ඔබතුමා හින්දම නෙමෙයි ආණ්ඩුවක් විදියට මේ සෞඛ්‍ය පද්ධතිය හිතාමතා දැනුවත්ව කණවට්ටන්න සැලසුම් සහගතව ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් විදියට ඒ නිසා මේ විශ්වාස භංගය කෙහෙලිය රඹුක් වෙල්ල නැමැති පුද්ගලයාට එරෙහිව පමණක් නොව ඔබ නියෝජනය කරන ආණ්ඩුවේ ජනතා විරෝධී මුළු ප්‍රතිපත්තියට මෙරෙහි විශ්වාස භංගයක් කෙකීමින් මානියඬ වෙනවා